හරක් බලන චූටි කොල්ලෙක් අවුරුදු 9ක් විතර ඇති. ඒ කියන්නේ මේ පොඩි පැටවගේ ඉන්නේ අවුරුදු 9ක් විතර පොඩි කොල්ලෙක් කෝටු මේ කෝටුවක් කඩ කඩා ඉන්නකොට මැස්සෙක් ඇවිල්ලා අතේ වැහුවා. අරයා මැස්ස අල්ලගත්තා. අල්ලගෙන රතේ තිබ්බ කෝටුවේ කීරකින් මෑන්න මැස්සට. එකල විසිකලා. එච්චරයි. උපනූපන් ජීවිතේ උලේ ඉඳලා තමයි මැරෙන්නේ. සමහරට ගහකින් වැටෙනවා හරියටම වැටෙන තැන උලක්. එහෙම උලේම ඇනෙනවා. වාහනයකින් ගිහිල්ලත් වැටෙනවා ඒකේ තියෙන බටේක හරි ඇනෙනවා. උලේ ඉඳලා මැරෙනවා. ඉතින් පොඩි එකෙක් නෙමෙයික කලේ. පොංචි කියලා නෑ දරුවනේ. කරන්නේ පාපයක් නම් විපාක එනවා. පොංචි කියලා නෑ කියන්නේ බොරුවක් නම් විපාක එනවා. පොංචි කියලා නෑ කරන්නේ හොරකමක් නම් විපාක එනවා. තව චූටි ළමයි ටිකක් සෙල්ලම් කර කර හිටියා. ඉන්නකොට තලගුයෙක් ආවා පිට්ටනියට. පොඩි උන් බෝල ගහන එක පැත්තක තියලා තලගොයා පිටිපස්සේ දිව්වා. තලගොයා ගිහිල්ලා ගිහිල්ලා උඹහකට රිංගුවා. අර පොඩි උන් ටික අර උඹහේ කටවල් වලට ගල් දැම්මා. ඔන්න ඊළඟ සතියේ සෙල්ලම් කරන්න ආවා. එනකොට මේ අයිට මතක් වුණා අපරාදී අපි අරකට ගල් දැම්මනේ අර තලගොයාට මොකක් වෙලාද දන්නේ නැහැ කියලා අර ගල් ටික අයින් කළා. කෝටු දාලා උඩට ඇරන් ඇරන් ගල් ටික අයින් කළා තලගොයා එයිද කියලා බලන්න. ඒ ළමයි ටික ගියාට පස්සේ තලගොයා ආවා. හැබැයි සතියක් හිර වෙලා. උපනෝපන් ජීවිතේ අනිවාර්යෙන් සතියක් කොහේ හරි හිර වෙනවා යාලා. අපේ ගෞතම බුද්ධ ශාසනේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න දෙද්දී එයාලා මේ ජීවිතේ මහාන වෙලා වැස්සකට ගල් ගුහාවකට ගියා. ළඟ තිබ්බ ගලක් බුරුල් වෙලා ගැලවිලා ඇවිල්ලා අර ගුහාවේ දොර වැහුණා. හත්වෙනි දවසේ ගලානි පැත්තට පෙරළුණා. දොර ඇරුණා. පොඩි උන් ටිකක් කරපු කර්මයක් නේ. මේ කැලණිය එදා මෙතන ඉඳලා මුහුදට යොදුන් ගානක් දුරයි කියලා. ලංකාව පින්වත් දරුවනේ ඉස්සර තිබ්බේ මීට වැඩිය වෙනස් හැඩයක්. කැලණියේ ඉඳලා මුහුදට ගොඩාක් දුරයි. නමුත් කැලණිය හිටපු කැලණිතිස්ස රජුරෝ කැලණිතිස්ස මහරහතන් වහන්සේ තෙල් කතාරමේ ඝාතනය කරලා මුහුදට දැම්මා. ඒ කර්මෙන් මුහුද ගොඩ ගලලා මුහුදු ආසන්න ගම්මාන වලින් 12න් 11ක් කියන ගම්මාන 12ක් තියෙනවා නම් 11ක් මොහොතට යට වුණා. මොහොතට යට වුණා. කර්මය ආපස්සට බලනකොට පුංචි ළමේ හරක් බලන පවුල කිපදිලා අම්මා කිව්වා පුතාට පුතේ කිරි හට්ටිය උණු කරපන් කියලා. කිරි කිරි මුට්ටිය. දැන් කිරි දෝල මුට්ටිය උණු කරනවා. පොඩි එකාවක ඉතින් කාල් ගගා කිරි උතුරයි කියලා ඉනුඩ මැස්සෙක් ඇවිල්ලා වැහුවා. දෙතුන් පාරක් එහෙම කළා ගියේ නැ නොදකින්තෝ කියලා දැම්මා. මේ පොඩි එකෙනකදී කිරි හට්ටියට දැම්මා. ඒ කර්මය ආවා අරහත්ත්වයට පත් වෙලත් රාජ දණ්ඩන කියන ඒවා කොයි තරම් තිබුණා රජතුමාගේ හිතට ආවේ තිල් කටාරමේ තම්බපා. ඊට පස්සේ මොහොඳට දැම්මා. මැස්සේ කිරි හට්ටියකට දාලා තම්බපු කර්මය මොහොඳක් ගොඩ ගලලා රටක් යට වෙන තැනට එයි කියලා කවුද හිතුවේ? ඒ නිසා අපි අද කරන පුංචි කර්මය අනාගතේ ගොඩාක් අයට විපාක දෙනවා. ඒ නිසා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රාණඝාතය නම් කරන්න එපා කියලා.